හාමුදුරුවෝ සේදරයි මේ මේ මොකද මේ ගැහුවා බං සීනති වෙන්නම ගැහුවා ඔයාට කවුද ගැහුවේ අපේස ගැහුවේ අපේස කියන්නේ අපේස කියද අපේස බං හේමකස ගැහුවේ ඔයාට කොයි වෙලේද අපේ හේමකස ගැහුවේ ඔන්නයි දැන් තුට්ටකල කරින් දෙපාරක්ම ගැවෝ හුචස් හුචස් ගාලා කෙලිම වැටිච්ච පාරමට සීනති වුණා ඉතින් දැන් තුට්ටකට කලින් කොහොමද ඔයාට අපේස ගහන යන අපේස උඩ කාමරේ කාමරේ ඕ කාමරේ එහෙම වෙන්න විදියක් නැහැනේ බං අපේ සර්නේ මට ගැහුවේ මම මේ හොඳටම දැක්කනේ අනේ සේදරයි මට දැන් බයයි සේදරයි ඔබ මොකටද බං බය වෙන්නේ මන්නේ කුටි කෑවේ සේදරයි කියන්නේ සර් වගේ දෙන්නෙක් ඉනවා කියලාද දෙන්නෙක් මැඩම් වගේ දෙන්නෙකුත් ඉන්නවා ඔයාට මතකද ඔයා දවසක් මට ඔය කතාව කිව්වා ඒක හරි සේදරයි. මං අද මගේ ඇස් දෙකටම මැඩම්ලා දෙන්නෙක්ව දැක්කා. දැක්ක කියන්නේ? මැඩම් ඇවිල්ලා මාත් එක්ක කතා කර කර ඉඳලා උඩට ගියා. ඒ කියන්නේ කාමරයට ගියා. ඊට පස්සේ අර මේ ෂොපින් ගිය මැඩම් වාහනයකින් ඇවිල්ලා ආපහු මට කිව්වා මේ වාහනේ බෑග් වගේයක් ඇති ඒ ටික කාමරයට ගෙනියන්න කියලා. මම ඒ බෑග් ටික කාමරයට ගෙනියද්දී අර මේ මුලින් ආපු මැඩම් කාමරේ ඉඳන් මාව පාස් කරගෙන පහළට ආවා. ඊට පස්සේ මම උඩට ගිහිල්ලා සර්ගෙන් ඇහුවා මේ සර් මේ මැඩම් කෝ කියලා. එතකොට මට සර් කිව්වා මේ මැඩම් බාත්รูම් එකේ කියලා. අයියෝ මොනවද බම් මේ වෙන්නේ? සේදරයි ඔයා හරි සේදරයි. මේ ගෙදර මැඩම්ලා දෙන්නකුයි සර්ලා දෙන්නකුයි ඉන්නවා. හරි. දැන් කොහෙද සර් ඉන්නේ? කොලම්බර්ට් මහත්තයා. ලැම්බර්ට් මහත්තයා නම් එළියට ගියා. එතකොට එක සර් කෙනෙක් උඩ කාමරේ ඉන්නවා. හරි. වරෙන්කු බීලා කතා කරමු. දැන් ගිහින් මොනවද කතා කරන්නේ? අපි කියමු බං. අපි දන්නවා කියලා මේ ගෙදර සර්ලා දෙන්නෙකුයි මැඩම්ලා දෙන්නෙකුයි ඉන්නවා කියලා. ඈ? යකෝ මේ මෙහෙම ගුටික කරස්සාවල් කරන්න බෑනේ. ඉස්සරහට තව මොනවද ඉඳන්නේ? ඉතින් අපි කොහොමද දන්නේ උඩ ඉන්නේ මොන සර්ද කියලා? මොන සර් හිටියත් කමක් නෑ බං. අපි ගිහිල්ලා කියමු. මේ ඒගොල්ලෝ දැනගන්න ඕනේ අපි මේක දන්නවා කියලා. හංගගෙන ඉන්න ඕනේ නෑනේ බං. යකෝ මෙහෙම කියොත් එහෙම තවරි දවසකින් අපිව මරලා දායි. දැන් බලපන් මට අද ගාපු විදිය ගැව්වා කෙලින්ම වැටිලා සීනති වුණා. අනේ මට බයයි සේදරයියේ. හරි. උඹට බය නම් උඹ හිතාංකෝ මං ගිහිල්ලා කියනවා. කියලා මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මේ බම්බුවේ රස්සාව දමලා ගාලා යනවා යන්න. මොකද්ද බං? මරුන් කන්න බෑනේ මේ රස්සාවල් කර කර. සේදරයියේ එක්කෝ මිනා මාත් වෙනවා. පින්කියෝ මේ තපා මෙන්නේ මං හැමතැනම හොයනවා මට අතන ඉන්න කම්මැලිද මම ඇතුළට ආවනේ මේ මට කාමරේ අස්සට දින්ග ගන්න බැරි වුණා බං මේ මේ සේදරිය මුලිට උනානේ මූණටම ඒ අත් මේ හේම කැත් ගේ ඇස්සේ මම නම් කාමරේටම ගියා ඈ කුකු ඉසල්ලි ටික ඈනේ බං සල්ලි හොය හොය ඉන්නකොට හේම කෑවනේ ඇතුළට අප්පද බොල ඉතින් ඊට පස්සේ මං හරිනි වගේ ඇක්ට් කරලා ෂේප් වෙන්න හදනකොට මං හරිනිත් ආවනේ ඇතුළට ඔව් ඒකේ වාහනේ ඇතුළට ගියා තමයි ඉතින් මොකෝ උනේ කියන්කෝ ඊට පස්සේ නේ මම ෂේප් කරගත්තා හැබැයි මේ මෙතන ඉන්න එක භයානකයි අපි යන් මේ මේ ඒ කියන්නේ බං දැන් මේ මුන් අපිව අරේ තියලා මේ පදිංචිට ඇවිල්ලා මේ මුන් දෙන්නා ඒ වගේ තමයි මට පේන්නේ උන් ඉන්නේ කාමරේ ඊට මොකද අපි කරන්නේ හරි කතා කරගමු එළියට ගිහලා කතා කරගමු දැන් ෂේප් එකේ යන් හැංගිලා යමන් අරුන් අපි හොයනවා ඇති හරි යන්
වාගලඟ ඉන්න මිනිස්සුන්ගේ ඇති වැඩේ මොකද්ද ලැම්බට් මෙහෙමනම් වැඩ කරන්නේ ඈ දැන් උතනින් පින්කේ එළියට එනකන් මේ මිනිස්සු දන්නේ මෙහෙටමත් ඇවිල්ලා මගේ රූම් එකේ හරිනි දැක්කනම් එහෙම අදම මාව ඩිවෝස් කරනවා ඔව් අනිවාර්යෙන් අනිත් එක සාගරිකා මට හොඳටම ෂුවර් සාගරිකා හරිනිමයි පින්කේවයි දෙන්නමද දැක්කා ඔව් වෙන්නේ නැති වෙන්නේ විදිහක් නැහැ මට ෂුවර් නෑ යාට මේ හරියටම නෝට් වුණාද නැද්ද කියලා මන් දන්නේ නෑ ලැම්බට් ඔයාම මෙහෙට ඇවිල්ලා මෙව්ව ටික විසඳන්න දැන් චූටියකෝ ආ චූටියක් කොහෙ ඉන්නවද දන්නේ නෑ නෑ මන් දැනුවත් නම් මිනිහා මෙහෙ ආවි නෑ ඒුණට මට තේරෙන්නේ නෑ ලැම්බට් ඔයාම මෙව්ව විසඳන්න මොකද ඔය විදිහේ මිනිස්සු නම් ඔයාලගේ වැඩ කරන්නේ උන්ව අයින් කරලා වෙන කාවරි ගන්න මේක කරන්න පුළුවන් සර් ඔයි මේ අපිට සර්ත් එක වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා. ලැම්බට් මම වඩ ගන්න. ඔව් මොකද? සර් දැන් පොඩකට කලින් සීන නැති වෙන්න ගැව්වද? සීන නැති වෙන්න? කාටද? මේ මට. දැන් පිස්සුද මිනිස්සෙව? මම මොකටද තොම්සට සීන නැති වෙන්න ගහන්නේ? සර්ට හොඳටම සුවර්ද ගැව්වේ නැහැ කියලා. මට හරිම වේදනයි සර් ඉදට බලන්න මගේ දතමුත් කැඩිලාද කොහෙද සාගරිකා මොනවද මේ මිනිස්සයා මේ කියවන විකාර හරි සාගරිකා ඔබ මුලින්ම උඹේ කතාව කියන්නකෝ ඊට පස්සේ මම මගේ කතාව කියන්න සර් මේ අර ඉස්සලා මැඩම් ආවනේ අර කාමරේට ගියා ඊට පස්සේ ඔව් ඉතින් මේ ඊට ටික වෙලාවකට පස්සේ සර් මේ ආපහු මැඩම් ආවා ආපහු ඔව් සර් මේ ඉස්සෙල්ලා ආපු මැඩම්ගේ අතේ මුකුත් තිබ්බේ නැහැ. හැබැයි ඊට පස්සේ ආපු මැඩම් ආවේ බෑග් ගොඩකුත් අරගෙන. ඒ බෑග් ටික තියන්න තමයි මං කාමරේට ආවේ. ඒදි මේ කාමරේට ආපු මැඩම් මාව පාස් කරගෙන පහළට ගියා. හැබැයි මේ මම ඇහුවාම සර්ගෙන් මැඩම් කෝ කියලා සර් ගිහුවා මැඩම් බාත්รูම් එකේ කියලා. ඔව් ඔව් ඉතින් යා ඊට පස්සේ ආ ඉතින් එළියට එන්න ඇති. මම හිතුවේ බාත්รูම් එකේ හිටියේ කියලා. නෑ සර් මැඩම්ලා දෙන්නගේ ඇඳුම් සම්පූර්ණයෙන්ම වෙනස්. මේ මැඩම් කාමරේ ඉදදී තමයි අර අනිත් මැඩම් ආවේ. මට නම් තේරෙන්නේ නෑ මේ ඔගොල්ලෝ මොනා කියනවද කියලා. සර් මේ ගෙදර සර් සර්ලා දෙන්නෙකුයි මැඩම්ලා දෙන්නෙකුයි ඉන්නවා. දැන් සර් කාමරේ ඉන්නකොට කොහොමද සර් තව සර් කෙනෙක් මට ගේ පිටිපස්ස ඉඳගෙන ගහන්නේ ඈ මේ මං හිතන්නේ ගැව්ව පාර මට 100ක් නැති වුණා. ආ සේදර මේ සමහරට ඔය ගහන්න ඇත්තේ අර අපිට ගහපු මිනිස්සු මටයි ලැම්බර්ට්ටයි. මේ සේදරට පේන්න ඇත්තේ මං වගේ. නැස මං කොයිද සර් වඳුරන්නේ නැත්තේ. සර් මේම මූණට මූණ දැකලා මං සර් කිව්ව ගමන් දඩෝන් ගල කියලා ඇරියා. මම දුදු ගලා දෙගෙන වැටුණා. මේ දැන් සර් මට ගැව්වේ නැද්ද? පිස්සුද මිනිස්සයෝ මං මොකටද තමුන්ට ගහන්නේ? එනම් ඒ ගහලා තියෙන අනිත් ඒ නැගිටලා විනාඩි 5ක් ගියේ හුතස් ගාලා ආපහු කෙල්ලරියා. හැබැයි ඒ ගැව්වේ නම් අඩිපැත්තට. ඒ ගැව්වේ තර මාව බාත්รูම් එකේ දොරක් ගලවගෙන ඇතුළට ගියා නිසා සර් දැන් සර්ලා දන්නවද තව සර් කෙනෙකුයි මැඩම් කෙනෙකුයි මෙහි ඉන්නවා කියලා. සේතර මේ විකාරණම් කියවන්න එපා මෙතන හරිද? තමුන්ට ඕවා කතා කරගන්න ඕන නම් විසඳ ගන්න ඕන නම් අර ලැම්බට් එකකන් ඉන්නවා මාත් එක්ක ඔය විකාර කියවන්න එන්න එපා යුත්කේ ෆේවරිට් ඇප්ස් අතර ඕන තරම් ස්විච් වෙන්න මාසෙටම රුපියල් 348යි සනි ඩිටර්ජන්ට් පවුඩර් කිලෝ එක රුපියල් 230යි සියට 200ක ඉන්ස්ටන්ට් හයිඩ්‍රේෂන් එකකට හොන්ස් සුපර් ලයිට් ජෙල් තත්තේ තත්තේ හාන්න ඕනේ මන්නේ උඹේ එගිවේ මොකද උඹේ ලෝයි කාර්ය කියන්නේ ඌ කියන දූ බඳ පෙකෙන් නෙමෙයි කියලා මං ඇත්තට කතා කරන්න ගියේ නෑ එයා මොනවද උදේ කියලා කිව්වේ ඌ ටිකක් නහයට අහන්න ඇති එකෙක්
යනකොට ඔය අමුතු ටෝක් එකක් දාන්න ගියේ. හරි හරි ඉතින්. ඔහොම මේ එකපාරට ඇඟට කඩාගෙන පයනකොට ඉතින් ඕනම මනුස්සෙ ටෝක් දෙනවනේ. ඒ මනුස්සයා මේ සාමාන්‍ය පොඩි පහේ මනුස්සෙන් නෙමෙයි. ඒ මනුස්සයා ලොකු ලෝය කෙනෙක්. ලොකු ලෝය කෙනෙක් කියලා උඹ කියන්නේ මේ බැඳපු නාකින්ට අපේ දරුවෝ දෙන්න ඕනි කියලාද? හරි හරි. දැන් එයා බැඳුම් මිනිහ කියලා තාම ඔප්පුනේ නෑනේ. මම කිව්වා නෑට ඔප්පු කරන්න කියලා. එයා ඔප්පු කරොත් එහෙමයි නැත්තම් එහෙමයි. අපි එයාට chance එකක් දෙන්න ඕනේ. එතකොට උඹ කියන්නේ මෙහාට ආපු ගෑණි කවුද? උගේ ගෑණි නෙමෙයි කියලාද? අම්මේ, ඒ උගේ ගෑණි වෙන්නත් පුළුවන්, ගෑණි නොවෙන්නත් පුළුවන්. උගේ girl friend කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ මොකෙක්වත් නොවෙන්නත් පුළුවන්. මම කියන්නේ ඒක එහෙම නෙමෙයි කියලා. මම කියන්නේ එයාට chance එකක් දෙන්න ඕනේ කියලා ඔප්පු කරන්න. හරි බලමුකෝ. ඌ ඔප්පු කරයිද කියලා. මට ඕකේ වෙලා තියෙන දේ පොඩ්ඩක් හිතාගන්න පුළුවන්. මොකද වෙලා තියෙන්නේ? ඔයා ආපු ගෑණි හරියට මොන වගේද? මූණ බිත්තරයක් වගේ, මූණේ පිම්පල් තියෙන, කොණ්ඩේ ස්ට්‍රේට්. මෙතන ටැටුවක් ගහලා තිබ්බද? නෑ නෑ, උඹ ඔක්කොම කියනවා වැරදි. ඒ ගෑණි උඹ කියනා වගේ ගෑණියක් නෙමෙයි. දැන් උඹ ඔය කියන්නේ මොකී ගැනද? අම්මට ඒක වැඩ නෑනේ. ආපු කී ඒ වගේ නෙමෙයිද? නෑ නෑ, ඒ වගේ නෙමෙයි. එහෙනම් මොන වගේද? මම උඹට මීට කලිනුත් කිව්වේ අන්න ඒ වගේ. සුදු ලස්සන, උඹට වඩා ටිකක් උස, මූණ රවුම් ගෑණියෙක්. කවුද අප්පා? වෙල්වට් අලුත් වෙලා ගානත් අඩු වෙලා දැන් රුපියල් 110ක් පමණයි. අලුත් මෙලිබන් ක්‍රීම් ක්‍රැකර්, වැඩි ක්‍රීම් රසක්, රස බ්‍රේක් එකක්. දැන් රුපියල් 280ට සිග්නල් ග්‍රෑම් 160ක්. ලංකාවේ වාසිම මිලකට තියෙන පැක් එකක් සිග්නල්. හැබැයි සර් දැන් නම් ඉතින් මේක සේදර ගෙනුයි සාගරිකගෙන් හංගන්න බෑ. උන් හොතරම දැකලා තිනවා චූටියයි පිංකියයි එවල නන්න පිස්සුව. ඒකද ඕගොල්ලෝගේ වැරද්දනේ ලැම්බර්ට්. අර මිනිසු දෙන්නව පරිසම් කරගන්න බැරිද ওই ගාඩ් එකට ඉන්න මිනිසුන්ට? මුන් දෙන්න පට අංකූර සර්. මේ ඒ මෝඩයන්ට මුං එක හැරෙන්නවත් බෑ. දෙති මොකද්ද මේකට කරන්නේ ලැම්බර්ට්? අනේ මන් දන්නේ නැහැ සර්. කලින් නම් මම මනෝප්‍රාන්තියක් මනෝප්‍රාන්තියක් කියලා මේ කතාව යට ගැහුවා. දැන් මනෝප්‍රාන්තියක් කියද්දි උම්මට ගහන්න එනවා. නේ මන් දන්නේ. දැන් ඉතින් කරන්න තියෙන හොඳම දේ මේ මිනිස්සු දෙන්න වස් කරලා දාන එක. වස් කරලා දාලා හරියන්නේ නැහැ සර්. ඊට පස්සේ මුන් දෙන්න තැන් තැන්වල මේ කතාව කිය කිය අයයි. හරිද? එතකොට මොකද්ද කරන්නේ? බලමුකෝ සර් මොකක් කර ගැටයක් ගහන්න. අන්තිමට දැන් මුන් දෙන්න මෙහෙ ඉන්නකන් සියදලට මාට්ටුන්නේ නැහැ. මුන් දෙන්න ගියා විතරයි මුන්ට මාට්ටුණා. මාර කර්මයක් අප්පා මේක. මේ දැන් මේ අර අපිට ගහන්න ආපු මිනිසු දෙන්න ගැන මොකද කිව්වේ? චූටි අඳුරනවලුද? ඒක අහන්න ඉතින් මුන් එහෙ ඉන්න බෑ. ඉන්න බෑ කියන්නේ ඇයි? ආපහු ආවේ නැද්ද? මේ ආවේ නෑ සර්. මං ටිකක් කියලා බලන් ඉඳලා ආවා. ඇයි මෙහෙ කතා කරාට පස්සේ මෙහෙ ගිනි අරන්නේ? මං දඩබඩ ගාලා මෙහාට ආවා. අනේ මන් දන්න දැන් බලන් ගියාම අපිට ප්‍රශ්න වැඩි උනේ ත්‍රෙඩ් එක නැති වුණාට පස්සේනේ. හරි සර්, බලමු ගේමක් ගහන්න. මෙච්චර ගේම් ගහපු එකේ ඉතින් මේ මේකට ගේමක් ගහන්න බැරි වෙන එකක් නැහැනේ. අනික ඉතින් තාම දන්නේ මුන් දෙන්න විතරනේ තව දෙන්නෙක් ඉන්නවා කියලා. හැම දෙයකටම කලින් අර මිනිස්සු දෙන්නව ආපහු ගෙන්න ගන්න බලන්න. එහෙම එකපාරට මුන් අතහැරලා දාන එක භයානකයි. ගෙන්න ගන්න බලන්න කියන්නේ සර්? ගෙන්න ගන්න නෙමෙයි, ඉතින් මුන් දෙන්න එන්න ඕනේ. අපි කොහෙ කියලා හොයන්නද සර්? මේ මන් දන්නේ නැහැ සර්. මේ මගුල් හින්දා මගේ ඔළුවත් කැක්කුමයි. මටරන් හිතෙන්නේ මුන් දෙන්න ඉගුරක් කොට ගියා කියලා. ෂේප් එකේ ඉගුරක් කොට ගියා නම් අල්ල ගන්නත් තිබ්බා. ඉතින් දැන් ආයෙත් තෝන්නේ නැණි බං අල්ලන්න. ලැම්බර්ට් බොසඩත් උණුමු පන්න ගන්න. පැන්නට පස්සේ ආයෙත් අල්ලන්න. නෑ බං, ඒ කියන කතාවත් හරි. මුන් දෙන්නට මාත්‍රය වටුණා. හේමක සර්වේ මැඩමුයි කියලා. ඉතින් උම්මනේ බම්මුන්ව ට්‍රේන් කරේ. එක්ක ට්‍රේන් නොකර ඉන්න තිබ්බා. ඒ මම සද්දයක් කරුණේ. පරමන් පොඩ්ඩ
ඒ මේ මුන් දෙන්න මොනම් මගුලක දයක් ගිය තොපි දෙන්න අපි මේ කුණු බැනුම් ආන නැති උඹලා අපිට එළියට යන්න දුන්නේ නැහනේ ඉතින් අපි හොරෙන් ගියායේ හින්දා හොරෙන් කොහොමද ගියේ හොරෙන් නැති ගිය විදිහ කියන්න බෑනේ එහෙම උනොත් හදිසියකට අපිට ආයෙ උණුනුත් යන්න බෑනේ නේද උඹලා නම් අපිව කන්න බාපු දෙන්නේ බං අපි මේ කුණු බැනුම් ආන තොපි වැඩ හින්දා උඹලා මොකටද එළියට ගියේ කියපන් අපිට මේ ගිය අසීර වෙලා ඉන්න බෑනේ හැම වෙලේම පොඩ්ඩක් ඇවිදින්න ගියානේ ඒ යකෙක් කන්න බඩගිනි නේවා ඒ කන්න මුකුත් නැ කන්න තියනවා තොපිට ගුටි අනේ විහිළු නෙමේ පට්ට බඩගින්න ඉන්නේ කන්න මොනවාරි දීපල්ලාකෝ කන්න දෙන්න නෙමේ වටිනේ තොපිට ඒ මේ ලැම්බඩ් බසර ගෝල් ඇද්දලා ගියා මුන්දර මගුල් කිලා වගේලා Himalaya Purifying Neem Face Wash කුරුලෑ ඉවත් කර නිරෝගී සමක් ලබා දෙනවා. වීවයික තුන උකුතේ එකක රස උපරිමයි. මේ මට නම් නිකන් මේක හීනයක් වගේ සේදරයියේ. මේ බලන්නකෝ අපි කවුරුවත්ම දන්නේ නැතුව මේ ගෙදර මේ මැඩම්ලා දෙන්නේ කුයි සර්ලා දෙන්නේ කුයි ඉඳලා තියනවා කිව්වම බම්මි මට හිතා ගන්න බැරි කොහමද බම්මි එක වගේ මෙහෙම මිනිස්සු බිහි වෙන්නේ කොහමද බා දැන් මට හිතා ගන්න බැරි මේ මේ গিදට මොකටද මේ අපේ සර්වින් මැඩමුයි වගේ දෙන්නේ කිනාවේ කියන එක නේද මං කියන්නේ බම්මි දැන් අනිත් පැත්තේ මට හිතා ගන්න බැරි දැන් මේ අපි ගිල මේ විස්තරය කිව්වේ ඇත්ත සර්ටයි මැඩම්ටයිද එහෙම නැත්නම් බුරු සර්ටයි මැඩම්ටයිද ඒකත් ඇත්තනි සේදරයි මේ දැන් ඇත්තටම උඩ හිටියේ කවුරු වෙන්නේ නැද්ද අනේ මන්ද බම් මගේ ඔළුවේ නිකම් අර කීංගල නිකම් මෙරිගෝ රවුන්ඩ් එකක් කරගෙන වගේ මෙරිගෝ රවුන්ඩ් නෙමෙයි මගේ ඔළුව නිකන් දෙක දෙක පොල්ලකින් ගහලා වගේ මේ දැන් කොහොමද බං අපි මේකට මූණ දෙන්නේ මූණ දෙන්න කලින් ඉතින් මේක ලැම්බර්ට් මහත්තයාගෙන් අහගන්න බෑ දැන් ඒගොල්ලෝ පිළිගන්නෙත් නෑනේ ඉතින් මෙහෙම මැඩම්ලා දෙන්නකු සර්ලා දෙන්නකු ඉන්නවා කියන එක ඔව් ඒකත් තාම ඉතින් පිළිගත්තේ නෑනේ සීදරයි මේ එකතකට උක්කු පුතා කියන කතාව ඇත්ත වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. මොකද කතාව? අයියනේ දැන් ඔය උක්කු පුතා කියන්නේ මේ ගෙදරින් ඉන්නේ අර චූටියා කියලා මිනිහෙක් කියලා. දැන් ඉතින් උක්කු පුතා නොනවත්වාම කියනවනේ මේ ඉන්නේ චූටියා කියන මිනිහා කියලා. දැන් ඔය කියන විදියට මේ ගෙදර ඇත්ත සර්ුත් ඉන්නවා. ඔය චූටියා කියන මිනිහත් ඉන්නවා. ඔව්. එතකොට අපේ මැඩම් ඉතින් ඒ කියන්නේ ඔය චූටියාගේ ගෑණි කියලානේ. පිසුදු බම් මේ. එහෙම වෙන්න පුළුවන්ද බා? හරි. දැන් අපි නිගමට හිතමු. ඔය අපේ සර් වගේම චූටියා කියලා මිනිහෙක් ඉන්නවා. ඒ වුණාට බම් මේ. දැන් ඔය චූටියාගේ ගෑණි බං අපේ මැඩම් වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්ද බා? නිගමට කල්පනා කරලා බලහන්කො. දී මන් දන්නේ නැහැ අප්පා මට තේරෙන්නේ නැහැ සේදරයි. මේ හැබැයි මට මෙහෙමත් හිතෙනවා. උඹට නිගමට හිතෙන්නේ නැද්ද? මේ අපේ ඇත්ත සර්ගේ මැඩම්ගේ වෙස් ගත්ත මේ පෙරේත ආත්ම දෙකක් මේ ගෙදර මෙහෙම සැරිසරනවා කියලා. ඊ ආයි පටන් ගත්ත අර පෙරේත කතන්දරයක්. නෑ නෑ බං කියන්නේ බං ඔය පෙරේත ආත්ම දෙකක් ඉන්නවා කියලා සමහරලාට මැඩමු සර්ු දන්නේ නැතුවත් ඇති. ඒ මං ඔවා විශ්වාස කරන්නේ නෑනේ. දැන් එතකොට උඹ විශ්වාස කරන්නේ මොකද්ද? දැන් අපේ සර් වගේම මිනිහෙක් ඉන්නවා චූටියා කියලා. ඒ මිනිහා කසාද බැඳලා ඉන්න ගෑණි අපේ මැඩම් වගේම. යකෝ එහෙම වෙන්න පුළුවන්ද කියලා කියහන්කෝ ඈ එහෙම වෙන්න පුළුවන්ද මේක මේ හතර බීරි කතාවක් නේ බං අනේ මන් දන්නේ නැහැ අප්පා මට තේරෙන්නේ නැහැ මොලේ කොලොප්පම් වෙනවා මගේ දැන් කෝකුන් දෙන්න අර පැත්තේ හිටියා බොස් අර පැත්තේ හිටියා මේ පැත්තේ ගාන්න ඉපා යකෝ පොඩ්ඩක් ආවදන හිටපල්ලා නැත්තම් ඔකුන් ආයෙ පැල්ලා ගිහලා වා පිස්සුව කිලොත් ඔක්කොම ඉවරයි මොකද්ද බොස් වෙලා තියෙන්නේ මෙලා තියෙන්නේද? මෙලා තියෙන මුන් හේමක සැල්ලා ගෙදරට ගිහිල්ලා වැඩේ හාලා තියෙන්නේ. තොපේ වැරද්ද. තොපේ වැරද්ද ඔක්කොම. තොපිලා අවදාන හිටිය මෙච්චර දෙයක් වෙන්නේ නැහනේ. මොකක් උනේ කියලා කියන්නේ නැහනේ ඉතින්. කියන්නම තමයි වටින්නේ බූරුවන්ට. මොකක්ද ඒක තොපියේ කරේ? ඈ? තොපි දෙන්න කරපු වැඩෙන් මේ වැඩ සේරම විනාශයි. මොකද 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 අපි කරේ? තොපියේ හේමක සල්ලා ගෙදරට ගිහින්. හරි.
එතකොට අපේ මැඩම් වගේ ඉන්නේ කවුද? උඩට හිතලා බලන්න. මේ දොර පොඩක් අරින්න ඕ. සර් පොඩි හදිස්සියක්. සර්. කොහෙද මිනිස්සු? මරම මුත්තක් දැනනවා. අමුත්ත කිවි? මට නෑ එතන සල්ලි ටිකක් අරගෙන ඉමීට මේ මාරුනා නම් හොඳයි කියලා.